විට ලෝකේම මේ භයානක වෛරසය ගැන කතාවහට ලක් කරන කාලේ කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිණී පුෂ්පා රම්නන්ද සොයිසා මහත්මිය බොහොම සංවේදී සටහනක් ඇගේ මුහුණු පොතේ තබා තිබුණා. ඇය තමා සේවය කරමින් සිටියදී මුහුණ පෑ අත්දැකීමක් ගැන මේ විදිහටයි සටහන් තබා තිබුණේ. මේ දවස්වල රෝගීන් එන්නේ 80 දෙනක් පමණයි. ඉස්සර නම් 280ක් පමණ ආවා. දැන් ඉස්සර වගේ නෙවෙයි. හොඳටම සැලකිලිමත් වීමයි වැදගත්. ඒ නිසා වාහනයෙන් බහින්න ඉස්සෙල්ලා ගොඩක් හේතු විමසන්න ඕන. උණ පරීක්ෂා කරලා බලන්න ඕන. පුදුමේ කියන්නේ මේ දවස්වල ගොඩක් අයට උණ. එතකොට ඕම වෙන් කරලා කොරෝනා සැක සහිත කෙනෙක් හැටියට ප්‍රතිකාර කරන්නත් ඕන. ඒත් එක්ක වාහනයක් අධික වේගයෙන් හදිසි අනතුරු අංශයට කඩා වැදුනා. අපිත් වාහනය ඇතුළට මුහුණ හොවා බැලුවහම දුටුවේ හුස්ම නැති සිරුරක්. ජෛව ලක්ෂණ විමසා බලලා අවිස්තර ඇහුවහම ගෙන ආය පැවසුවේ එක පාරටම ඇදගෙන වැටුණා කියලයි. ඇතවින් වහම රෝගියාව රැගෙන ප්‍රතිජීවනය සඳහා වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු 7 දෙනෙක් ක්‍රියාත්මක වී තිබුණා. ඔහු සමග පැමිණි පුද්ගලයාගේ අධිවේගී හැසිරීම ගැන සැක හිතුනෙන් මා ඔහු සමග බොහෝ වෙලාවක් තොඩමළු වුණා. ඒ අවස්ථාවේ ඔහුටද නොදැනීම කියවුනේ පසුගිය මාසේ ඔවුන් දෙදෙනාම රට ඉඳන් ආපු බවයි. ඔබ සිතා බලන්න, මොවුන් දැනගෙනම වංචා කරන හැටි අදටත්. ඉන් පසුවම කාමරයේ විෂ බීජ හරණය කිරීමටද මියගේ සිරුර සීල් කිරීමටද පරීක්ෂණ කිරීමටද අපිට සිදු වුණා. ඔබ තවත් බොරු කියන්න, අපි සියලු දෙනාම මිදවන්නම් ලෙසටයි ඇයි මේ විදිහට මේ වෛරසයෙන් තවත් වංචා කරන අපේ රටේ මේ අනුවන පුද්ගලයින් ගැන සටහන් තබා තිබුණේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.